පුරවැසි බලය සංවිධානයේ සාමාජික සමන් රත්නප්‍රිය මහතා ඉකුත් දෙසැම්බර් 5 වනදා කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී රට තුළ අරගලයක් නිර්මාණය වන ආකාරයෙන් සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා කරමින් පිවිතුරු හෙළ උරුමය පසුගියදා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එය අනුව පරීක්ෂණ ආරම්භ කළ පොලිස් විශේෂ විමර්ශන ඒකකය සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා පුරවැසි බලය සංවිධානයේ සාමාජික සමන් රත්නප්‍රිය මහතාට අද කැඳවීමක් කර තිබුණා. මීට අමතරව එම මාධ්‍ය හමුවට සහභාගී වී සිටි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය හා පුරවැසි බලය සංවිධානයේ තවත් සමාජිකයෙකු වන ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන්ද ප්‍රකාශ ලබා ගැනීම සඳහා අද පොලිස් විශේෂ විමර්ශන ඒකකයට කැඳවනු ලැබුවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද පෙරවරු 9:30 සිට දහවල් 12 දක්වා පමණ වනතුරු ඔවුන් තිදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවයි. ඔවුන් තිදෙනා අතරින් සමන් රත්නප්‍රිය සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් වැඩිදුර ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා එළඹෙන සදුදා යළි පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ වෙත කැඳවා තිබෙනවා. චෝදනාව තමයි වෛරී ප්‍රකාශයක් කරා කියන එක ජන කැළඹීමක් ඇතිවන ආකාරයට. ජන කැළඹීම කියන කාරණේ එන්නේ ওই පනතට අදාළව මගේ මතකයේ හැටියට ආගම්වාදී සහ ජාතිවාදී ස්වරූපයෙන් කරන වෛරී ප්‍රකාශය. ඉතින් මුකුත් විශේෂ ප්‍රශ්නයක් තියෙන බව පේන්න නැහැ. ඉතින් ජනමාධ්‍ය සාකච්ඡාවේ තිබුණු හරය පිළිබඳ තමයි දිගින් දිගටම ප්‍රශ්න කරේ. කරපු ප්‍රකාශයේ යම්කිසි බරපතලකමක් තියෙනවා කියලා ඔබතුමා විශ්වාස කරනවද? නැහැ, කිසිම බරපතලකමක් නැහැ. මම විදේශ රටක සිදුණු උදාහරණයක් ලංකාවේ අරන් පෙන්නුවා. ඒ වගේම ගාමිණී වියන්ගොඩ සහෝදරයත් ඒ වගේම උදාහරණයක් කරන් පෙන්නුවා. එවැනි තත්වයකට රටපත් කරන්න එපා කියන එක අපි කිව්වා. ඒක අපේ අයිතියක්.